පත වර්ණවත් සුගන්දවත් මලක්කුවත් කොයි මොතකොහෝ පරවෙලා යනවා. අපි මොනය තරම් ප්‍රනීත විසිතුළු සංස්කාරයෝ ජීවිතයට එකතු කොටගත්තාත් ඒ සෑම සංස්කාරයක්ම සැපේන්වික සිත වෙලා ආස්වාදෙන්කුල් මත් වෙලා කිනම් මොෝොතකොහෝ ජරා ව්‍යයාාදි මරණයන්ටම පත් වෙලා යනවා. පිත. අපි ආස්වාදට ආදරේ කොළොත් එයි පලය වෙන්නේ ආදීනවේ මයි පංවත ආස්වාදේ කියල කියන්නේ තුෂ්නාවට ආදීනවේ කියල කියන්නේ ජාත ජරාව්‍යාධිමරර්ණ දුකට පංවත අපි දුක තුරුල් කරගෙන ආස්වාදටම ආදරේ කරනවා තුෂ්නාව යම් තැනකද එතනාවිද්‍යාවේ ඇස්ස තිරිහන් වෙනවා පංවත දෑස් හැර හොඳින් ලෝකය දෙස බලන්න කොහේ බැලුවත් අවිද්‍යාවෙන්ම උපන් ඔබේ ඇසෙන් ඔබ දකින්නේ අවිද්‍යාවමයි පිංවත ලෝකය අවිද්‍යාවට මයිති වෙද්දි අපි දුක අනිවාර්යෙන්ම බලාපොරොත්තුවෙන්න ඕනේ අපි දුක බලාපොරොත්තු නොවනොත් අනිත්‍ය වන සැපයඉතිරයේ අපට ඉතිරි වෙන්නේ බලාපොරොත්තු කඩවීම පමණක්මයි අපි සියල්ලෝම අවිද්‍යාවේ දරුවෝ අවිද්‍යාවේ දෙතනින් අපි උරාභිව්වේ සංස්කාර මෞකිරිමයි සංස්කාර මෞකිරෙන් පෝෂණය වෙන දැනීම් තුළිනුයි අපි දෙපාත් අභාගෙන සිටින ලෝකය අපිම ගොඩ නගාගන්නේ පංවත ලෝකය වැරදිනම් පින්වත්ෝ බයි. නිදිත පිංවත ලෝකය තුෂ්නාවේ අවි උපයෝගී කොටගෙන ඉරහඳ තාරකා ජයගන්න පුළුවන්. ලෝකය තාක්ෂණෙන් කිරුළු දරන්න පුළුවන් පවත ලෝකය තුෂ්නාවේ අවි උපයෝගී කොටගෙන ඉරහඳ තාරකා ජයගන්න පුළුවන් ලෝකය තාක්ෂණයෙන් කිරුළු දරන්න පුළුවන් නමුත් ලෝකයා එක දෙයක් සිත න්නෝනේ ලෝකය තුළ මේමෝතේ පවතින මේ සංහිදියාව පෝෂණය වෙන්නේ තවුමත් නොනැසී පවතින ලෞකික ප්‍රඥාවේ සීලේ සමාධයේ ශක්තිය නිසායි කියන කාරණය නුවනින් තේරුන්ගන්න. පංවත බුදුරජාණන් වන්සේගේ ධර්මය කියන අත්තිවාරම මේ ශක්තිය මත සිටගෙනයි. වමත් මේ ලෝකය සිනාසයෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල කර්මය කර්මඵල විශ්වාසය දානේ සීලේ ආනිසංසකරේ විශ්වාසය ලෝකයාගෙන් ගිවිහිගියොත් ලෝකය තුළ ඉතුරු වෙන්නේ විනාසේ කඳුලු පමණක්මයි භික්‍ෂුව මේ ආසනය මතවාඩි වෙලා නුවනින් දකිනවා මීට වසර දෙදස් හයිසිීකට පෙර බුදුරජාණන් වහන්සේ පහළ නොවනා නම් මේඋතුම් චතුරාර් සත්‍යය සමාජගත නොවනානම් වර්තමාන ලෝකය මොන තරම්නම් අකුසලේම වියරුවක් වෙන්න පුළුවන්ද කියලා. වර්තමානයේ ලෝකය මේ ලබන සංසිඳීම තුළ භික්‍ෂුවදකින්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේවමයි. උතුම් ශ්‍රී සද්ධර්මයමයි. එවුතුම් සද්ධර්මයට පූර්වාදර්ශී වූ සංග සමාජයමයි ඉයතා අර්ථය යම් පිංවතෙකුට විහිළුවක්සේ පෙනෙන්නට පුඩුවක් ඒත්තීට වගකී යුත්තේ ඔබ නොවේ ඔබේ ශක්තිමත් අවිද්‍යාවමයි පංවත් ඔබ බුද්ධානුස්සතිය දම්මානුස්සතිය සංගානුස්සතිය සීලානුස්සතිය ත්‍යයාගානුස්සතිය තුළ ජීවත්වෙන මොහොතක්පාසා පින්වත් ඔබ සමස්ත ලෝකයාටම වර්තමානය ලබන සාමය සංසිින්දීම ශක්තිමත් කොට දුන්නා වෙනවා. පින්වත් ඔබේ ලෞකික ප්‍රඥාවේ සීලේ ශක්තියෙන් ගොඩනගාගත් සප්ත බොජ්ජංගයන් තුළින් ඔබ සමස්ත ලෝකේම සාමය සංසිඳීම තවදුරටත් ජීවත් කරවන්න. උතුම් සද්ධාර්ම අර්ථයන් නැති ලෝකය තමන්ගේ අම් මතාත්තා හඳුනන් නැතිලෝකයක් තමන්ගේ මව් දෙමාපියන් අනාත නිවසකට එසේත් නැත්තාම් නම්බකාර සැඳෑබෝඩිමකට යාවන ලෝකයක් පංවත කොටින්ම දෙමාපියන් නැමති මහාබ්‍රක්්මයා එපා කියන ලෝකයක් පිංවත සද්ධාර්මය අර්ථයන් මරාගෙන උපදින මිත්‍යා දුෘෂ්ටියයේ අවතාරයන් මනුස්ස දිව්‍ය රක්්ම සං්ඥාවන්ලෙස දකින්නේ පා ලෝකය තුළ බෞද්ධ ජනගානය දුර්වල වුවද මේ නිමේ ශේදීත් ලෝකය පවතින්නේ උතුම් සද්ධර්මය ආසිරිවාදය තුළින්මයි පිංවත උතුම් සම්මා සම්බුද්ධ ශාසනය මේ නිමේ ශේදීත් ලෝකේට අප්‍රකටව කියල දෙෙන මෛත්‍රිය සීලය තයාගේ සමාදිය ගැන හිතලා ඔබ සතුටු වෙන්න මේ සටහන්තබන භික්ෂුව නම් දන්නවා මේ දක්වා තුංවෙනි ලෝක යුද්ධයක් පමා වුනේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ලෝකගතකොට තිබෙන මෛත්‍රියයේ සීලේ තයාගේ පූර්ුවාදර්ශයන් නිසා මයි කියලා. පිංවත අවිද්‍යා ගනාදුරේ එහා මෙහා යන නිර්ආගමිකාවතාර උතුම් තෙරුවන්ට කුමන අපහස්සයන් සිදු කළාත් එම අපහාසේනුත් අපේ සීලයේ මෛත්‍රිය ශක්තිය උදෙසාමයි අපි යොමු කොටගතියුත්තේ පත රටේ පාලක පංවතුල්ලා අධහර්මික වෙද්දී දුස්සීල භාවට අවිනයට අධර්මයට ගරු කරනවා අධර්මයට රාජ්‍ය අනුග්‍රහයන් ලබා දෙෙනවා මේ අවදත් ්ලෝකයේ තිබුණ ස්වභාවයන් පංත ලෝකය කුසලේට සා කුසල යන දෙකට මයිතිවෙද්දී අපිට ලෝකය තුළ හොඳ පෙරහරක් පමණක් දකින්න බැහැ. අනිවාර්යෙන්ම අක්කුස්සලේට අදාල නරක පෙරහරකුත්තිබෙනවා පංවත අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපි මේ ලෝකදදාාත්වේ ශේෂ්ටම පුද්ගලයෙන් අටදනාගෙන් එක්කෙනෙ අපි මේ ලෝකදාාත්වේ ශේෂ්ටම පුං්ඥ කෙතයි ඒ නිසාම අපිට සත්පුරුෂ මනුෂ්‍රයෙන් සත්පුරුෂ දෙවියන් සත්පුරුෂ බ්‍රහ්මයින් හදවතින්ම වන්දනා කරනවා පංවත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් කියන්නේ සිංහසේ යාාවෙන්ක් වී දර්ශනා වනපෙතේ සිංහ නාද කරන පිළිසක් පංවත භික්‍ෂුව පිංවත් ඔබට මේ උගන්න්නන්නේ ලෝතුරා බුදුරජාණණන්වාන්සේ නැමති මහා සිංහයා අපිට ඉගැන්නු සිංහ චාර්යාාවයි පිංවත සමාජ ගතවෙන මේ දුශසීල නාඩගම් ඉිදිරියයේ ඔබ අකම්පිතවෙන්න කම්පිතවීම සිංහ සයිියාවට ගැලපෙන්න්නේෙ නැ හැ පංවත සැබෑ සිංහා කියන්නේ තම පස්සය ඇලීම් සහ ගැටීම් උපේක්ෂාවන්ගෙන් නොකකම්පිත කොටගන්නා ශ්‍රාවකයාටයි මේ ශ්‍රාවකයා අවිද්‍යාව විදර්ශනා ප්‍රඥාවෙන් විනිවිධ දකින්නේ මේ ශ්‍රාවකයා මුළු පංච උපාදානස්කන්ද ලෝකයම දුක කියන එක මාර්ථයකට ගන්නවා මේ ලෝකයම දෂ්නාව කියන එකම හේතුවට ගන්නවා එමස්්‍රාවකයා හේතුඵලධර්මයෝ දම්මානු පස්සනාවෙන් විනිවිධ දකිද්දි ඒ අකම්පිත ශ්‍රාවකත්වය දුකෙන් පිරිලෝකියම කම්පිත කරනවා පිංහත භික්ෂුව මේ සටහන්තබන්නේ සිංහල බෞද්ධෝබේ ලෙවුරුමේ කතාවයි ඔබේ ලේ නහරපුරාදුවන රත්පැහලය ආපෝ ධාතුුවක් වුවත් ඔබේ ලේ නහරපුරාදුවන රත්පැහැරුදිරය දෙතිස් කුණුපයක් වුවත් මේරුද්දරයෙන් පෝෂණය වෙන ඔබේචීවිතය අවිද්‍යාව හේතුවයම සකස්සූ සලායතනයන් ම වුවත් මේසි අල්ලම හේතුඵලධර්මයන්ගේෙන් කලමනාකරණය කොටගෙන අපි ලබනාවබෝධය පංවත ධර්මා බෝධයක්ම වෙනවා පංත බැඳීම් කියන තුෂ්නාවේ පලයයිත් කුමත්දා පිවිඳින්නේ එතැන තුෂ්නාව යළි අලිත් තුඋපදිනවා. යම් රූපයක් විින්දනය කරල්ල ඇති වෙනකොට එම රූපය කරෙ තුෂ්නාව උපාධානය හීනවෙලා යනවා. ඊහත ධර්මතාවය නිසාමයි ගිහි පිංවතුල්න්න විවාහ වෙනකොට නීතිමය ගිව සුමකට බැඳෙන්නේ අපි දෙදෙන අයිතිී. අපි දෙදෙනට පමණක්මයි කියලා පංවත ඔබේ හර්ද සාක්ෂිර තට්ටු කල්ලාහන්න ඔබ දෙදෙනාත් අයිති ඔබ දෙදෙනටම පමණක්ද කියලා පිංවතය එසේම නං පිංවත් ඔබ දෙදෙනගේ බැඳීම තුළ වේදනාපච්චයා තන්හා තන්හා පච්චයා උපාදානං කියන ධර්මතාවය තවමත් ලෞකික ප්‍රඥාවට අදාළවම සක්‍රීියව ාවනවා හිවත ලෝකේ මුूල අविද්‍යාවනිසා कोොහේ බැලුවත් ධර්මයක්මයි අපි දකින්නේ ධර්මය දැක්කත් තාවමත් අපිට කර්මය හරස් වෙනවා ධර්මය ධර්මයක් සේම දකින්න හිංවත ධර්මය න सेභभावධර්මයයටයි පංච උපාදානස්කද ධර්මයෝ නිत්‍ය වශයෙන් දකින තාක් කල් සලායතනයෝ උපදිනවා සලායතනයන්ගේ පස්සේ තුළ අවිද්‍යාව තිබෙන තාක්කල් ජාති ජරාාවයාධි මර්ණදුක තිබෙනවා පිංවත කර්මනයාම ධර්මනයාම සිතුනියාම බීජනයාම සැභාාවධර්මය නොවේ නස් වෙන ගලයකෙටු නීතියයි මේ සභාවධර්මය නීතිය කල්ප විනාශයක දිවත් ඉනිෙක් බිති නැවත නැවුම්ම ලෝකය ගොඩ නැගෙද්දත් නොවෙනස්වම සක්්‍රීයව පවතිනවා උතුම් තෙරුවන්ගේ ආයුෂවර්ණය සැපය බලයත් මේ සභාාවධර්මය නීතියට යටත් ධර්මතාවයන්මයි පිංවත ලෝකය පනගැහෙන්නේ ඔබේ හර්ද සාක්ෂයේ රිද්මයයටයි මේ අකාරුණික පංචෝ පාදානස්කද ලෝකය තුළ එකම. කාරුණික ධර්මතාවය පිින්වත් ඔබ විසින්ම මොනවාත ධර්මයෙන් හික්මෝ ගත්තා වූ ඔබේ කල්්‍යානමිත්‍ර සිතමයි පිංහත බුදුරජාණන් වහන්සේ පැවිදි අපිට දේශනා කරනවා මහනෙන සත් ධර්මයට දායාද වෙලා්චීවත්වෙන්න මහනෙන සීලේයට සමාධියයට විදර්ශනා ප්‍රඥාවට ඥාන දර්ශනයන්ට විමුක්තියට දායාද වෙලා ජීවත්තු වෙන්න කියලා. පැවිදි අප අපි සද්ධර්මයට දායාද නොවී ජීවත්තුනොත් ලක්ෂගණන් මිත්‍යදුෘෂ්ටික ගිහි පිංහ තුල්ලා ලක්ෂ ගණන් විද්‍යාදුෘෂ්ටික සද්ධාව හිීන දෙවියන් බ්‍රක්්මයින් පැවිදි අපේ අධර්මානුකූල හැසිරීම් විවේචනය කරලා ඒවාට නිගරු කරලා අපපාගතවේ කියලා ගෞරුවනය පින්ංවත. පැවිදි අපි වචනයක් කතා කරද්දි ඉරිියව්වාක් පවත්වද්දි සමාජය සමඟ කටිහුතු කරද්දිී පැවිදි අපි තේරුම්ගන්නඕනෙ පැවිදි අපේ හොඳ සහ නරකහේතුවෙන් පිංවත් ගිහි සමාජයද කුසලෙන් සා කුසලෙන් මෝරා යනවායි කියන කාරණය පිංවත පැවිදි අපිම අපේ උතුම් සීලේ වැටකඩලු කඩා විිනදමලා අපේ සතිය සිහය අපෙන් ඈතට පලාගයාට පසුව සමාජගත වියරු මිත්‍යාදුෘෂ්ටියෙන් සහ නිර්ආගමික පොළු මුගුරුවරින් අපිට පහරවදිද්දි එම වියරු පහරදීම්වලට වග කියන්න බුදුරජාණන්වන්සේට බැහැ. උතුම් ධර්මරත්නයට බැහැ මේ අවාසනාවට වග කියීයුත්තේ අපි මයි කරුණා කර අපේ සීලේ වැටකඩලු යළි. ශප්තිමත් කොටගෙන මේ නිර්ආගමි කුමතුවට අපි මුහුණ දෙමු අසද්ධාවමුල් වේ නිර්මාණය කරන මෙවැනි මැජක් විද්්‍යාවන්ගේ එකම අයති අරමුණ පවතින දුොස්සීලදේශපාලනය උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ගැලවුම් කාරයන් ලෙස නැගී සිටීමේ ව්‍යාජ මිත්‍යාව පමණක් බව සිහිනුවනින් තේරුම් ගන්න. පින්ංවත වියරු තුෂ්නාාවීදිරියසාතිය සහසීයෙන් වර්තමානය විග්‍රහ කොටගන්න දක්ෂවෙන්න තෙරුවන් සරණයි.